මේ ඔක්තෝම්බර් 26 වෙනිදාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් පිරෙනවා. ෆ්‍රයිඩේ සර්ප්‍රයිස් කියලා. එහෙම ලැජ්ජ නැතිව හොර අගමැතිවරයෙක් හැටියට දිවුරුම් දුන්නේ දෙවතාවක්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හොබවලා තුන්වනවරට උත්සාහ කරලා පරාජයටපත් වෙලා ඉන්පසුව නිකම්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ වුණ සිද්ධි සමුදාය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. අපේ ගෞරවය මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පිරිනමන්න කැමැති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගිය දිනක කියනවා විශ්වවිද්‍යාල වරම් ලබන සියලුම දෙනාටම විශ්වවිද්‍යාල පහසුකම් ලැබලා දෙනවලු. මේව ඇහුවාම අපිට ගොඩාක් හිනා යනවා. මොකද විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලවකවානුවතල මේ රටේ එක විශ්වවිද්‍යාලයක් අලුතෙන් ඇති වුණේ. මතක තියාගන්න කොළඹ විශ්වවිද්‍යාලයට අවුරුදු 30කින් පස්සේ තමයි පීඨ දෙකක් ඇති වෙන්නේ 2017. ඒක ජනතාව දැනගත යුතුයි. මේ බොරු වලට රැවටෙන්න එපා. ආරක්ෂක ලේකම්වරයා හැටියට පත් වුණාට පස්සේ දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශ 2013න් පස්සේ දීලා නැහැ. 2005න් පස්සේ පත් වුණාට පස්සේ අවුරුදු ගණනාවක වත්කම් බැරකම් ප්‍රකාශ දීලත් නැහැ. ඒ වගේම එතුමා සම්බන්ධයෙන් තිබුණ ෆයිල් අද වෙනකොට කිසි දෙයක් නැහැ. ඒ ඔක්කොම අතුරුදහන් වෙලා.